එද මහත්තයා බෑරක්ද? කොළම්පලට ගිහිල්ලෙන්ට කියලා. වෙදකමකට වෙන්ට? නැතුව ඉතින් වෙන මොන කෙහෙල් මලකටද? හොඳා හොඳා, එහෙනම් ගිහිල්ලා එන්ටකෝ. හොඳා. එද මාමි මොකෝ උඹ ඔය විද්‍යානංගි හොයන්ට යනවයි? ඇයි උඹ ආන්නේ? ඇයි වෙද මාමි උඹ මට මෙහෙම කරන්නේ? ඔහොමයි වෙද මාමා, ඒකි මට තීන්දු වෙච්ච එකකි. මන් නොදන්නමයි ඒ කාරණාව. එහෙමනං ඇයි වෙද මාමා උඹ මෙහෙම පොරොන්දු කඩ කරන්නේ? පොරොන්දු ඉෂ්ට කරන්න කලින් ගෙයින් පිට වෙලා ගිය කෙල්ල හොයාගන්න එපාය. ඔබ දැන් මේ විද්‍යානග හොයන්ටද යන්නේ? ඔව්, මට ඒක ඉන්න තැනක් ගැන තොරතුරු ලැබුණා. එහෙනම් මාත් එන්ටයි, උඹත් එක්ක යන්න? නෑ ඕන්නෑ, ඒක මට කරගන්න පුළුවන්. වෙදමාමේ, විද්‍යානංගි හොයාගත්තට පස්සේ උඹ අපේ තීන්දු ඉෂ්ට සිද්ධ කරනවනේ. බලමු. අමලයි, 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 අපි මේ යන ෂොප් එකටද? කේතකි නංගි, මම මේ ඔයයට නවතින්න බොඩිමක් හොයන්න කොළඹයන්ට යන්නේ. එහෙද යන්නේ? පේනව නේද පුතේ මෙයයි ගතිය? මේ දරුවා ඔයාට බොඩිමක් හොයන්න යනවා කිව්වමොත් ඔයයි කටින් වචනයක් පිට වෙන්නේ නැහනේ. ආ, කමක් නැහැ කමක් නැහැ නැන්දේ, එයයිට මුකුත් කියන්න එපා. මම මේ හැම දෙයක්ම කරන්නේ යා වෙනුවේ, එයගේ යහපත වෙනුවේ. මං කේතකි නංගි වෙනුවෙන් කරන දේවල් වලට මට යාගේ ප්‍රශංසා නැති වුණාට කමක් නැහැ. අන්න ඒකයි කිව්වේ. මං ගිහින් එන්න නැන්ද. හොඳයි පුතේ. අනේ අයියා, මේ මට බෝඩින් හොයන්නේ, මට හොස්ටෙල් එකේ නතර වෙන්න පුළුවන්නේ. ලයනල් පුතා කියන්නේ ඔය හොස්ටෙල් වල කෙල්ලෝ හින්දා ඔයා නරක් වෙයිලු. ඒ හින්දා එයා දන්න හොඳ තැනකින් ඔයාව නවත්තන්න හදන්නේ. මේක නම් මහා මල වදයක් අම්මේ. වදයක් වුණත් නැතත් ඊට පස්සේ ඔයා වැඩ කරන්න ඕනේ ලයනල් පුතාට ඕන විදියට. මං ඔයාගේ සියලුම වගකීම් එයාට පවරලා ඉවරයි. අපිට කරදරයක් නොවන විදියට ඊට පස්සේ වැඩ කරන්න ඕනේ. එච්චරයි. දෙයනේ, මගේ ජීවිතේට මේ මොනවද සිද්ධ වෙන්න යන්නේ? හැමදේම කන පිට පෙරලෙනවා. පූර්ණත් ගියා. දෙයනේ, මන් දකින්නේ අන්තරා වුණා නම් ඇයි දැන්වත් බැරි පූර්ණට මං ගැන හිතන්නේ? අම්මලත් හරියට එදාම පූර්ණව පන්න ගත්තනේ. නැත්තම් පූර්ණ කොහොම හරි මට කැමති වෙන්න ඉඩ තිබුණා.
මොනවා කරන්නද? මගේ අවාසනාව. මේ බට් එකක් කනවා ඉඳගෙන පේන්නේ නැද්ද? පේනවා. හොඳ ටික. එතකොට අනිත් වැඩ. මම මේ බඩගින්න ඉන්න බැරුව ඇවිල්ලා මේ බට් එක අපිදාගත්තේ. උදේත් හරියට කන්න බැරුණා නේද කන? ආපු මිනිස්සු තාම කෑවෙත් නැහැ. ඉතින් කන්න කියන්නකෝ. ඔය තියෙන කෑම ඕන තරම්. කන එක නෙතේ නේද ඉඳගෙන. තියෙන්නේ තමයි. අනිත් වැඩ මම තනියෙන්ද කරන්නේ? තනියෙන්ද? පොඩ්ඩක් ඉන්නකෝ සැලී මම බට් එක කාලා එන්නම්කෝ. ඔයා යන්නකෝ ඔයා යන්නකෝ මං එන්නම්. ඔයා යන්නකෝ. පුදුම බඩජාරිය. කවුරු? බඩජාරිය. බඩජාරිය. ඔයා කොහොමද තේරෙන්නේ ඒක දන්නේ? පේනවනේ මට. අපේ අම්මා මම පොඩි කාලේ කිව්වේ මට බඩජාරිය කියලා තමයි. ඔයා ගිහින්. අයියා
මේ වගේ අකල් මරණයකට පුතු වෙලා ඔය අපිය දාල කේක් කන අපිට හරිම කනගාටුයි. ඉපදෙන ඉපදෙන හැම ආත්මිකම දුව මකේම දුවෙක් වෙලා ඉපදෙන කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔව්වාකි මට නම් ඔවා නැති අඩුව ගොඩාක් දැනෙනවා. අද අපි ඔව මතක් කළ දානෙකුත් දුන්නා. ආයි කවදාවත් කිසිම ආත්මයකදී කොහෙදිවත් අකිට මේ වගේ දෙයක් නම් වෙන්න එපා. තාත්ති කිව්වා වගේ අපි කවදාහරි එකටම ඉපදෙමු. තැහිටි අපිට කරන්න වෙන්නේ දුව ගැන සිහිපත් කරලා අඳා වැළපෙන එක විතරයි. කවදාහරි දවසක අම්මිය ඇවිත් මගෙන් ඇහුවොත් කෝ මගේ ලොකු දුව කියලා මම මොකක්ද අම්මිට දෙන උත්තරේ? කනක්කි හීනෙන් හරි ඇවිල්ලා මාව බලල යන්නක්කි. මම පොඩ්ඩක්වත් බය වෙන්නේ නැහැ. මට හිතා ගන්න බෑ මම මේ දවස් ටිකක් කිනතෝ කොහොම හිටියද කියලා. අක්කේ කාමරේට ගියාම අක්කිය ගොඩාක් මතක් වෙනවා. මයි තාත්ති තීරණය කළා අක්කේ කාමරේ ආයේ කවදාවත් කොයි විදිහටවත් වෙනස් කරන්නේ නැහැ, කාටවත් එක දෙන්නෙත් නැහැ කියලා. මගේ රත්තරන් ලොකු දුවේ ඉපදෙන ඉපදෙන හැම ආත්මිකම මේ වගේ අකල් මරණයකට පත් නොවි දීර්ඝ ආයුෂ ලබලා මගේම දුව වෙලා ඉපදෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. මගේ රත්තරන් දුවේ දහදේ කල්පනා කරන්නේ තඩියා ගැනද? හරි හරි හරි, ඔරවන්න ඕනේ. උඹ ඇතිපදන් කල්පනා කරා. ඇතිපදන් මම මෙතන යන්නද ඉන්නද? නයි කොච්චර අන්නේ කියලා ඉන්න. අයි මොකක්ද සිද්ධ උනේ? ටිකක් අහන්න. මම මොකද්ද මේ වාට කියන්න හදන්නේ කියලා. දැන් මම මෙච්චරල ඇහුවනේ. කිව්වද? මෙතන මේ හොල්මනක් වගේ අඬන ඉන්නවා. කියනවා මොකක්ද සිද්ධ උනේ කියලා. හොය තරහ ගන්න එපා ඉතින්.